මේ වෙනිට මම හිතන්නේ අපේ රටේ ජනතාව දන්නවා ජනමාධ්‍ය හරහා ඔබ දැනුවත් වෙලා තිනවා රට තුල පවතින ඖෂධ හිඟේස ඖෂධ මිල ඉහළ යාම සම්බන්ධයෙන් අපි වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සංධානයේ විදියට මේ සිද්ධිය දැනගත්ත පළවෙනි අවස්ථාවේදීම ඖෂධ සැපයුම බෙදා හැරීම සහ නිෂ්පාදනය සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුන් මහත්මයාට අපි ලිපි දෙකක් නිකුත් කරනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්න. මොකද ඖෂධ හිඟය කියන ඉතාමත් වැදගත් කරුණක් වෙනවා. මොකද අපේ රටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය කරන හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න විටත් ඒ වගේම දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී ඖෂධ හිඟයක් නිර්මාණය වුණොත් ඒක අවසානයේදී ඒ මනුෂ්‍ය ජීවිත අවසානයේ වෙන මරණයටපත් වෙන්න පුළුවන් නිසා. ඒ නිසා මේ තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් අපි දැනගත්ත වහාම ජනමාධ්‍ය හරහා දිගින් දිගටම මේ සිදුවීම ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී අපි මේ ගැන කිව්වා මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. මොකද ඖෂධ හිඟය පැවතුනොත් එක පැත්තකින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න බැරිවීමක් සිද්ධ වෙනවා. අනෙක් පැත්තෙන් දියවැඩියා වදිරුදිර පීඩන හෘද ආබාධ වක්ගඩු රෝග පිළිකා රෝග ආදී සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කරදු අඩාල වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන්ටමත් ඔබ දන්නවා ඖෂධ හල් වලට ගියොත් රජයේ ඔසු හල් වලට ගියොත් පැරසිටමෝල් පෙත්තප්පවා ලබා ගන්න බැරි තත්යක් නිර්මාණය වෙනවා. එතකොට දැන් මුදල් තියෙන අය අපි දකින දෙයක් තමයි ඖෂධ වැඩිපුර ගෙනිහිල්ලා ගබඩා කරන්න පටන් ගන්න තියෙනවා. හැබැයි මුදල් නැති අය මේ තත්ත්වයේදී විශාල වශයෙන් අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා මේ ඖෂධ හිඟය සම්බන්ධව සත්‍ය ජනතාවට පවසන්න කියන දේ අපි රාජ්‍ය අමාත්‍ය චන ජයසුන් මැතිතුමාගෙන් ලිඛිතව අවස්ථා දෙකක් ඉල්ලීමක් කළා. ඒ වගේම තමයි මේ ඖෂධ හිඟයත් සමග අපි දකින දෙයක් තමයි ඖෂධ මිල සාමාන්‍ය ජනතාවට දරා ගන්න බැරි ප්‍රමාණය දක්වා ඉහළ යනවා. එතන මේකේ ප්‍රතිඵලයේ විදිහට ජනතාව පෙළමෙනවා. කලින් මාස 3ක් බෙහෙත් ගත්තනම් මේක මාස 6ක් මාසයක් විතර බෙහෙත් පාවිච්චි කරන්න. කලින් වාර 3ක් දවසට 3 වේලක් බෙහෙත් ගත්ත පුද්ගලයා අද පෙළමෙනවා 1 වේලක් පාවිච්චි කරන්න. එහෙම වුණොත් වෛද්‍යවරු විදිහට අපි නිකුත් කරන ඖෂධය රෝගියා හරියට භාවිතා කරන්නේ නැත්නම් මෙන්න මොකද රෝගියාගේ රෝගීතාවට උත්සන්න වෙන්න පුළුවන්. එතන මේ ඖෂධ හිඟියත් සමග ඖෂධ මිලත් සමග විශේෂයෙන් මේ රටේ නිර්මාණය වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක හැමෝම කතා කරන්න පටන් ගත්ත දෙයක් තමයි පහුගිය කාලේ අපි දැක්කා දේශීය ඖෂධ නිෂ්පාදිතේ වැඩි වෙන්න ඕන කියන කරුණ. හැබැයි දැන් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ දේශීය ඖෂධ නිෂ්පාදනයට ඒ නිෂ්පාදන යාන්ත්‍රණයට මොකද වෙලා තියෙන්නේ? ඇයි පැරසිටමෝල් පෙත්තකුත් අපිට ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ? දැන් මේ තියෙන හඳුන් කූරක්. එතන මේ හඳුන් කූර ගත්තම මේ හඳුන් කූරේ මේ මැද තියෙන කූර මේ මැද තියෙන ඉරට්ට ගේන්නේ ලංකාවේ නෙමෙයි. ඉතින් මේ රටේ ජනතාව මේ රට බංකොලොත් වීම ගැන අපි වෛද්‍ය හා සිවිල් ආචිවාසිකම් වෘත්තීය සංසදයේ පුදුම වෙන්නේ නැහැ. මොකද මේ හඳුන් කූරේ ඉරට කූරක් ගේන්නේ ලංකාවේ නෙමෙයි. එතන අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය නැති වුණේ ඇයි? මේක වෛද්‍ය ශේෂ්ඨයට අපි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංසදයේ විදිහට අපි ඔබට කියනවා මේ ඔබ නිතරම බොන පිරිටන් පෙත්ත. එතකොට මේ පැරසිටමෝල් පෙත්ත වෙන්න පුළුවන්. මේ ඉබුප්‍රූෆන් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒතර මේ තුවාලයකට දාන මේ ප්ලාස්ටික් පවා ඉන්දියාව නැත්නම් පාකිස්තානිය බංග්ලාදේශය එහෙම නැත්නම් නේපාලයේ චීනෙන් තමයි ලංකාවට ගේන්නේ. එතකොට පිරිටන් පෙත්තකුත් අපි බංග්ලාදේශයෙන් ගේනව නම් අපි ඇත්තටම පුදුම වෙන්න ඕනේ අද මේ වැටලා තියෙන ඩොලර් අර්බුදයේ සම්බන්ධයෙන්. ඒ නිසා අපි රටක පාලකයන් වෙනස් වුණාට මේක සෛද්ධාන්තික වශයෙන් සිස්ටම් එක වෙනස් වෙනවා කියන්නේ අපි රට ඇතුලේ මේ දේශීය නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් අවස්ථා වැඩි කරන්න ඕනේ. අපේ රටේ වෛද්‍ය පීඩ තියෙනවා 15කට ආසන්න ප්‍රමාණයක්. වෛද්‍ය පර්යේෂණ ආයතන තියෙනවා. ඒ වගේම විද්‍යාත්මක වශයෙන් තියෙන වෙනත් ආයතන විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ රටේ බුද්ධිමතුන් ඉන්න අලුත් නව චින්තනයක් නව දැක්මක් තියෙන හැබැයි අවාසනාවට වගේ අසමත් වෙලා තියෙනවා. මේ රුපියල් දෙකට තියෙන පිරිටන් පෙත්ත බව අපේ රට ඇතුලේ හදා ගන්න. එහෙනම් ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒතර මේක ගැන රටේ ඉන්න උගතුන් බුද්ධිමතුන් දේශපාලන යාන්ත්‍රණයත් සමග ප්‍රතිපත්ති සම්පාදන යාන්ත්‍රණයත් එක්ක එකතු වෙලා මේ ක්‍රමය අපි හදන්නේ නැත්නම් අපි මේක කල්පනා කරන්නේ නැත්නම් අපට මං හිතන්නේ තව අවුරුදු 5ක් 10ක් ගිහිල්ලත් අපේ රට අදින්න තත්ත්වෙන් පල්ලෙහාට යනවා මිසක් තවත් ගොඩේමක් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන දේ තමයි පොදුවේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රවාහයන් සමග අපි වෘත්තීය සමිති සංධානයක් විදිහට අපි පැහැදිලිවම රජයට සහ බලධාරීන්ට කියනවා වෛද්‍ය ශේෂ්ත්‍රය ඇතුලේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ දියුණු වෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ලබා දෙන්න ඕන. ලෝකයේ සාක්ෂරතාවයෙන් වැඩි ශ්‍රී ලංකාව අද බංකොලොත් රටක් බවට පත් වෙමින් යනවා. හැබැයි සාක්ෂරතාවයෙන් අඩු ඉන්දියාව විද්‍යාව තාක්ෂණ අංශයෙන් ඉතා ඉහළ තැනකට ගමන් කරනවා. එහෙනම් මෙතන විශාල නොගැලපීමක් තියෙනවා. රටේ උගතුන් බුද්ධිමතුන් රට හැරෙන තත්ත්වයට පත් වෙනවා නම් ඒකට අපි පාර කපනවා නම් රටේ ඉන්න නූගත් සමාජ මතවාද ධර්ම නායකයින්
අපේ රට ඇතුලේ තවදුරටත් අපි බුද්ධිමය කාන්තාරයක් බවට පත් වෙනවා. ඒතර මේක විනාශ කරගන්න නැති තාක්කල් මානව සම්පතෙන් අපි ප්‍රයෝජන ලබා ගන්න නැති තාක්කල් රටේ ඉන්න බුද්ධිමතුන්ගේ බුද්ධිය කලම්බණය කරලා මේ රට නිවැරදිව පිහිටුවන්නට මේ රටේ ඉන්න සියලු පාලන අධිකාරීන් හිතන්නේ නැති තාක්කල් අපි හිතන්නේ මේ තියෙන ක්‍රමවේදේ නිවැරදි කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මා කිව්වේ මේ පිරිටන් පෙත්ත, මේ පැරසිටමෝල් පෙත්ත, මේ කකුලේ තුවාලයකට ගන්න ප්ලාස්ටර් එකත් අපි ගේන්නේ ඩොලර් මිලියන ගානක් වියදම් කළා නම් රට ඇතුලේ කොහොමද සල්ලි රැඳෙන්නේ? ඒ නිසා අපි ඒ සම්බන්ධ අවධානය යොමු කරන අතරෙම නැවතත් අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ඖෂධ හිඟය සම්බන්ධව රටේ ජනතාව දැනුවත් කරන්න, ඖෂධ මිල ජනතාවට දරා ගන්න පුළුවන් මිලකට ගේන්න. අද මේ පෝලිම් වල ඉඳලා පෙට්‍රල් පෝලිම් වල ගෑස් පෝලිම් වල මිනිස්සු මැරෙනකොට හෘදයාබාධවලින් මැරෙන්නේ, මානසික ආතතියෙන් මැරෙන්නේ. මේ තියෙන සමාජ ක්‍රමය ඍජුවා වක්‍රාකාරයෙන් අපේ කායික සෞඛ්‍යයට බලපානවා. ඒ නිසා මේ සියලු කරුණු සම්බන්ධව අපි අවධානය යොමු කරන්න කියන පණිවිඩය අපි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්ති සංසදිතේ ලබා දෙනවා. මේ කරුණ ගැන සියලු දේශපාලකයන් අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා අපි ණය අරගෙන ණය පියවමින් මේ ණය අරගලේ ගිවීම තවදුරටත් ගිලිලා මේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ශ්‍රේෂ්ඨවල අපේ තියෙන අයිතිවාසිකම් අහිමි වීම වෙනුවෙන් වෙනුවට අපි මේ නවචින්තනකින් කල්පනා කරන්න පටන් ගන්න ඕන. අද ඉන්ධන අර්බුදය නිසා හදිසි සේවා සපයන නැත්නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන වෛද්‍යවරුතුළු සියලු සෞඛ්‍ය සේවකයන්ට සේවා කරදු පැමිණීමේ දුෂ්කරතා මතුවලා තියෙනවා. ඉන්ධන අර්බුදය නිසා රෝහල්වල ගිලන් රථ සඳහා ඉන්ධන ලබා ගැනීම දුෂ්කරතා මතුවලා තියෙනවා. ගෑස් අර්බුදය නිසා, විදුලි අර්බුදය නිසා රෝහල්වල ආහාර සැපයුම් වලට බාධා පැමිණිච්ච බව අපට වාර්තා වෙනවා. ඖෂධ හිඟය සහ ඖෂධ මිල පාලනය නොවීම නිසා ජනතාවට අද බෙහෙත් පෙත්තක් ගන්න බැරි තරම් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය සඳහා රජයක් විදියට බලගැන්වීම සහ අවධානය යොමු කිරීම ඉතා වැදගත් කියලා. අපි ඒක තමයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංසදයේ විදියට මේ රටේ වගකීතු සියලු බලධාරීන් ඉල්ලා සිටින්නේ. මේ කරුණ නොසලකා හරින්න එපා. අද අපි මේ ඉතා කුඩාවට තියෙන ගැටලුව තවත් මහා විශාල අර්බුදයක් බවට පත් වෙලා තවත් අපිට දැන් නාහේ ළඟට වතුර ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් උඩට අපේ සාමාන්‍ය මහ ජනතාවට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන ඉඩ දෙන්න එපා කියන පණිවිඩය අපි ලබා දෙනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරන පහුගිය කාලේ රටේ ජාතික ප්‍රශ්න ගැන කතා කරපු, රට වෙනුවෙන් කතා කරපු බොහෝ වෛද්‍යවරුගේ වෘත්තීය සමිති හිටියා. අද ඒවා ජනතාව වෙනුවෙන් කතා කරන්නේ නැහැ, හැංගිලා ඉන්නවා. අපි කියන කරුණාකර එළියට ඇවිල්ලා මේ දේශපාලන මතවාද, වෘත්තීය සමිති මතවාද අයින් කළා. මේ වෙලාවේ සියලු දෙනා එක්සත්ව මේ රට නිවැරදිව පිහිටුවන්නට බලගන්නට එකතු විය යුතුයි. ඒ නිසා ඔබ දරන මතවාදයේ ජයග්‍රහණයට පරාජයට පත් වෙනාට කියන්නේ එක නෙමෙයි. මේ මොහොතේ පෙරදුනොත් පරදින්නේ රට, අපි හැමෝගෙම රට. ඒ නිසා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංසදයේ විදියට, ඒ සභාපතිවරයා විදියට, අපේ විධායක සභාවදී අපි ඉල්ලස්නෝ සියලුම සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති මේ වෙලාවේ වඩා සාධනීය ලෙස රට නිවැරදි තැන පිහිටුවන්නට එකතු වෙන්න ඕන කියන පණිවිඩය අපි මා කියමින් මා සමගාන. බොහොම ස්තුතියි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.